තට්ටු 7යි හේතු 7යි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් වලට සුපර් කියන්නේ නිකන් නෙමෙයි පසුගිය 16 වනදා මෙරටට පැමිණි ඩීසල් නෞකාවට මුදල් ගෙවා නිදහස් කරගත් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා. එමෙන්ම වසරකට ගුවන් යානා ඉන්ධන ලබා දීමේ ගිවිසුමක් ප්‍රකාරව ලැබෙන පළමු ගුවන් යානා ඉන්ධන තොගය එළමෙන 12 සහ 14 යන කාලයේදී මෙරටට ලැබීමට නියමිත බවයි ඔහු ප්‍රකාශ කළේ. මේ අතර අදත් QR කේතයට අනුව ඉන්ධන බෙදා හැරීම සිදු වුණා. මොකද මේ කට්ටිය වනගතේලා වනගත වෙන්න වෙනා මාත්‍ය මේ දීල් රෙඩේ හැටියට බොරුණ කියන අත එනවා යට එනවා කියන මාන්තර මාත්‍ය නැහනේ සතු තරපේ ඉන්නවා බයෙන් ඉඳින මෙලක් ගහගෙන ඉන්නවා ඒ තරවලේ මේ කට කරවලේ තමන්ට ඩිපෝ මගින් ලැබෙන ඉන්ධන නිසි පරිදි නොලැබෙන බව පවසමින් අද මාතර පෞද්ගලික බස් රථ කිහිපයක් දහවණින් ඉවත් වී තිබුණා මාතර දිස්ත්‍රික්කයේ තියෙනවා පුජ්ජලික බස් රථ 369 ඒ 369 ට ඩිපෝ 3කින් අපිට තෙල් ලබා දෙන්නේ බස් 98කට විතරයි එතකොට 125ක්වත් බස් ධාවනය කරන්න පුළුවන් කමක් නැහැ ඒකත් ලබා දෙන්නේ තෙල් ලීටර 60ක් විතරයි තෙල් ලීටර 60න් සමහර බස් වලට දවස ධාවනය කරන්න තරම් ප්‍රමාණවත් නැහැ අපි ඉල්ලා සිටින්නේ පුජ්ජලික බස් රථ හිමි හැටියට ළඟම තියෙන පිරවුම් මලෙන් බස් රථවලට වුමනා ප්‍රමාණයට ධාවන කිලෝමීටර් ගානකට ඉන්ධන ලබා දෙන්න. මේ අතර ගල්කිස්ස ටෙම්පල් පාරේ නිවසක නීති විරෝධීව ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 1400ක්, පෙට්‍රල් ලීටර් 140ක් සහ භූමිතෙල් ලීටර් 60ක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. එෙහිදී එක් පුද්ගලයෙකුද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර රුපියල් ලක්ෂ 2කට ආසන්න වටිනාකමකින් යුත් ඩීසල් ලීටර් 450ක් සූක්ෂම ලෙස හොර රහසේ ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් සමග පුද්ගලින් දෙදෙනෙකු කලරව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර ඉන්ධන පෝලිම් වල සිටින ජනතාවට තම සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා වැඩසටහනක් ගම්පහ මහරෝහල සංවිධානය කර තිබුණා. ගම්පහ මහරෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතාගේ සංකල්පයක් මත රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රියන්ත ඉලේපෙරුම මහතා ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙය ක්‍රියාවට අදාළ රෝහලේ තියෙන අදාළ ඒකකවලට එවැනි සමාජ සත්කාරයක් ඇත්තටම අපි ගම්පහ මහරෝහල විදිහට ආරම්භ කරා මේ දිනවල මම හිතන්නේ මෙවැනි වැඩ කටයුත්තක් මේ ලංකාවේ පළමු අවස්ථාව වෙන්න පුළුවන් මේ මම දන්නා තරමේ ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේම කටයුත්ත දිගින් දිගටම පවත්වාගෙන යමින් මේ පොලිම් වල සිටින පිරිසට යම් සෞඛ්‍ය සේවාවක් ලැබීම සඳහා අපි අප කැප වෙන්න බලාපොරොත්තු වෙනවා